කරන්ට් එක ගියා ගින් ඉටිපන්දමක් පත්තු කරන්න. මට කළුවරේ යන්න බැහැ. කරන්ට් එක ආවා. ඉටිපන්දම නිමන්න. Let's translate. බලමු ට්‍රාන්ස්ලේට් කළා කරන්ට් එක ගියා. The current එක කියන්නේ අපි the power. කියන්නේ මහජනතාව සපයන විදුලි බලයක් අපි කියනවා electricity කියලා කියන්න පුළුවන් නැත්නම් the power. ඒකට ගියා කියන verb එකක් තියෙනවා go off. phrasal verb එකක් තියෙනවා go off කියලා. ඒතර කරන්ට් එක ගන්න ගියේ ඒතර අපිට present perfect වලින් කියන්න වෙන්නේ. ඒතර the power has gone out. තව out කියන්නේ proportion එක දාලා මේ වාක්‍ය හදන්න බලමු. be verbs වාක්‍යයට ආවෙන් miss දාලා. ඒතර the power is out. මේ ක්‍රම දෙකටම මේක හදන්න පුළුවන්. ගිහින් ඉටිපන්දම පත්තු කරන්න. මේ command එක. go home go ට කියලා command එකක් දුන්නේ අනේ જાති එකක්. verb එකෙන් පටන් ගන්න. ඒතර ගිහින් කියන්නේ කිලිම යන go. verb එක ඉටිපන්දම පත්තු කරන එක කියන්නේ light. ඉටිපන්දම කියන්නේ a candle. ඒතර go and light a candle. මට කලුවරේ යන්න බෑ. බෑ කියන්නේ I can't run කියන වාක්‍යයට can't එක. ඒතර කරන එක නමමනේ. ඒතර I can't go verb එක go. ඒතර කලුර dark කලුවරේ කියලා මේ වාක්‍යයේ තියෙන්නේ. ඒතර I can't go dark නේ. I can't go in the dark. in came preposition එක තමයි භාවිතා කරන්නේ. in the sun, in the dark, in the sunshine, in the rain, වැස්ස කියන්නේ එහෙමයි. current එක ආව. I the power කලින් කිව්වාගේ back කියන adverb එකේ තියෙනවා on කියන adverb එකේ තියෙනවා. එතන be verbs දාලත් වාක්‍ය හදන්න පුළුවන්. come දාලා come කියන verb එක දාලත් වාක්‍ය හදන්න පුළුවන්. දැන් TV එක වැඩනම් the TV is on නේ. ඒ වගේ current එකක් දැන් වැඩ. ඒ වගේ අදහසනේ the power is back on. current එක ආපහු ආවා කියලා තමයි අදහස් කරන්නේ එකෙන්. දැන් අපිට කියන verb එක the power has come back on. ඉටිපන්දම නිවන්න. ඉටිපන්දම the candle එතන command එකක් නියෝගයක් ක්‍රියාපදයෙන් පටන් ගන්න. නිවනන කියන්නේ put out. එතන ගින්දර නිවන put out. ඒ වගේ ගින්දර නිවන put out the fire. එතන ඉටිපන්දම නිවන put out the candle.